එල්නිනෝ තත්වය හමුවේ දිවයිනට බලපා ඇති වියලි කාලගුණය බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් ඇති වුවහොත් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැනට අපේ තියෙන විශ්ලේෂණ අනුව පේනවා ඉදිරියේදී එළමෙන දෙවන අන්තර්මෝසන් සමය ඔක්තෝබර් නොවැම්බර් වගේ කාලවලදී සාමාන්‍ය වැසි තත්ත්වයට වඩා වැඩි වැසි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. දෙසැම්බර් අන්තිම කාලයේ ඉඳන් ඉදිරි මාස ටික ගත්තම ඊසාන දිග මෝසමයි පළමු අන්තර්මෝසන් කාලයේ ලංකාවට බලපාන වර්ෂ පතනය අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. හැබැයි මේ එල්ලිනෝ සංසිද්ධියත් එක්කම මේක අප්‍රේල් දක්වාම වැසි තත්ත්වයේ අඩුවීමක් අපි අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරනවා. දිවයිනාවට තියෙන බෙංගාල බොක්ක ප්‍රදේශවල අඩු පීඩන කලාප ඊට අමතරව සුලි කුණාටු කැළඹෙන ස්වභාවයන් ඉස්පතු වුණොත් මේ තත්ත්වයේ යම් වෙනස් වීම ඇතිවීමේ හැකියාවක් තියෙනවා. බෙංගාල බොක්කවට ප්‍රදේශයේ බිහි වුණොත් වර්ෂාපතනය වැඩි වෙලා සමහරක් වෙලාවට ගං අතුරු උදුරු වගේ දේවලුත් ඇති වෙන්න හැකියාව තියෙනවා. වියලි කාලගුණයේ හමුවේ පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 150,000 ඉක්මවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දිවයිනේ මේ වන විට දිස්ත්‍රික්ක 12ක පානීය ජලය සම්බන්ධ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. පීඩාවටපත් සම්පූර්ණ පවුල් සංඛ්‍යාව ගත්තොත් 48,000ක් පීඩාවටපත් වෙලා තියෙනවා. පීඩාවටපත් සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව ගත්තොත් 156,000කට ආසන්න සංඛ්‍යාවකට පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරනවා. පසුගිය සුමාන දෙක තුලදී පමණක් මේ පානීය ජලය ලබා දීමේ කාර්යාවය සඳහා රජය විසින් මිලියන 2කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා. මේ වියලු කාලගුණයක තත්වයන් මතම වනාන්තර විනාශ කරමින් පවතින පසුගිය සුමාන දෙක තුලදී පමණක් හම්බන්තොට පොළොන්නරුව මහනුවර බදුල්ල මාතරේ නුවරේ රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි කැලෑ ගිනි ගැනීම 53ක් රපොර්තු වෙලා මේ සම්බන්ධව බුද්ධ්‍යංශයන යොදවා දැන් කටයුතු කිරීමට ආරම්භ කරන වියලි කාලගුණයේ හමුවේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීම වෙනුවෙන් අද රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ. මේ අතර සුහුරු කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ අලුත් වැඩියා කෙරෙන හොරෝපතාන නෙළුගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිරීක්ෂණයටද ඊයේ කෘෂිකර්ම අමාත්‍යවරයා එක් වුණා. එහිදී ගොවීන් ඉදිරිපත් කළ ගැටලු කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානයට ලක් වුණා. අපිට මේ නියඟය පිළිබඳව මීට වැඩිය පුළුල්ව සාකච්ඡාවක් කරන්න තිබුණා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මොකද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් මේක හරියාකාරව ඒ පිළිබඳව මීට වැඩිය දැනුවත් කිරීමක් කරා නම් හොඳයි. විශේෂ සාකච්ඡා තියලා යම් යම් තීන්දු ගන්න තිබුණා. මේක කාගෙවත් පිට අපිට දාන්න පුළුවන් කමක් නැහැ. මේක අපි අත්දැකීමක් කරගෙන ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවෙන්න අපි වග බලා ගන්නවා. මේ අතර ජලය නැතිකමින් විනාශ වී යන හුංගම මැද එළිය ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු පිළිබඳව සොයා බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න එක්ුණා. කුඹුරක් ගැන, ගොවිතැනක් ගැන ඇඟීමක් නැති, දැනීමක් නැති මේ ටයිකෝට් අඳින මේ සීතල කාමරවලට පොටු වෙච්ච මේ හාදියොන්ට මේ රටේ කෘෂිකර්මාන්ති පිළිබඳව අදහසක් නැහැ. ජනාධිපති ගැන ඇත්තරම ඉතාමත්ම කනගාටුයි. මෙච්චර රටේ නස්පැත්තියක් සිද්ධ කරද්දී කන් නැහින ජනාධිපතිලගේ රටේ නායකින්ගේ ඉරණම පිළිබඳව ඇත්තටම මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනේ. පවතින දැඩි නියඟේ හේතුවෙන් කලාවැව පහළ ප්‍රදේශයේ ජල මට්ටමද ශීඝ්‍ර ලෙස පහළ බසිමින් පවතිනවා. එහි වූ ජලජ ශාක රැසක්ම මේ වන විට විනාශ වෙමින් පවතින අතර කලාවැවෙන් දියබීමට වනාලීන් රැසක්ම ඒ වෙත පැමිණෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. Thank you.